අනුරාධපුර කාටගස් දිගලිය මාර්ගයේ කිලෝමීටර 18ක් ගිය තැන අපට මුණ ගැසෙන්නේ වේරගල සිරිසංගබෝ පුරාණ රජ මහ විහාරයයි. එතනින් දකුණට හැරි තවත් කිලෝමීටර 2කමාරක් පමණ ගිය තැන ගඟුරෑම නම් දුෂ්කර ගම්මානය හමු වෙනවා. ඒගමේ ජීවත්වන චන්දන පුෂ්පකුමාර මහතාගේ නිවසයි. පන්සල් භූමියක සීමාවක ඉදි වූ මේ කෙපැල සාදන්නටත් අනේක විද දුක්ඛ දෝමනස්යන් විඳීමට ඔවුන්ට සිදු වුණා. අප ඒ ජීවිතයන්හි සරදම් කතාවේ මුල සොයමු. තුළ නොපෙනෙන බලවේගයෙන් නිසා වූ මේ කතාව සමහර විට ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් අවසන ඔබ මෙය විශ්වාස කරනු ඇත. ඔබට මෙය විශ්වාස කරන්නට සිදුවනු ඇත. ඒ විශ්වාසය සමඟ වෙනස් වූ දිසානතියකට අද මානුෂීය හද ගැස්ම හඳුනා ගැනීමේ සෙවණැලි. අතරේ සුරේකා දමයන්ති කියන එයත් එක්ක අපි ඉතින් මේ ගියා වෙලා ගඟුරෑවේ තමයි මේ පදිංචි වුණේ. ඉතින් මම කාලයක් ඇද්දි මට දුවෙක් හම්බුණා. ඊට පස්සේ දුවත් හම්බෙලා අවුරුදු කහමාරක් දෙකක් වෙද්දි පුතෙක් හම්බුණා. පුතාගේ නම ලෝචන මදුමහත්. ඉතින් හම්බෙලා අපි ඉතින් මම රැකියාව කරේ දිවර මාත්‍යංශේ. ඒ රැකියාව කරන ගමන් මාසික සැරයක් තමයි ඉන්නේ මේ ගෙදර. ඉතින් මගේ වයිෆ් තමයි මේ බබාලත් එක්ක ඉන්නේ. ඉන්නකම් පුතාට අවුරුද්දයි මාස 5කින් විතර මේ මං වාඩිලා ඉන්න තැනම තමයි ඉස්සර ගෝකාල් එකේ තියාගෙන ඉද්දි මං බඳලින් එක්කෙනා පිටිපස්සේ මේ කුසිය පැත්තෙන් මොකක් හරි වැඩක් කර කර ඉද්දි පුතාගේ මේ ඇඟිල්ල පොඩ්ඩක් කටට ගිහිල්ලා හැපිලා කියලා තමයි එයා හිතලා තියෙන්නේ. ඉතින් කටෙත් ලේ තිබිලා තියෙනවා. ඊට පස්සේ මට ආවලස්සේ මම ටවුන් එකට ගිහිල්ලා ඉති ආවලස්සේ මට විස්තරය කිව්වා මෙහෙමයි මේ අපුතා ගැඟිල්ලෙන් ලේරියක් තියෙනවා. Thank you.
ගොඩ වතුර නැති හින්දා මේ මෙතන ඉඳලා ගෙවල් දෙහැකට ඉතර එහා පැත්තෙන් තමයි නල් ඉඳක් තියෙන්නේ. ඔකට ඉතින් ලුවයි පුතයි නිදි කරලා අපි එතෙන්ට ගියා මේ ඇඳුම් අයක් හොදන්ගෙන නාගෙන ඉන්න. ඊට පස්සේ මම එයාට වතුර ටික ගහලා දීලා විනාඩි 10ක් විතර මම ඉතින් ආපහු ගෙදර ඇවිල්ලා පොල්ලක් බල්ලා ගියා. එතකොටත් ඉතින් සද්දයක් බද්දයක් තිබුණා ළමයි දෙන්න මේ නිදියගෙන හිටියේ. ඊට පස්සේ ආපහු මම අපි රෙදි හොදගෙන නාගෙන ඇවිල්ලා බලද්දී මම වත්තල ඇතුලේදී නිකන් මේ බොර බොර ගන්න සද්දයක් ආවා ගේ ඇතුලේ. ගිහිල්ලා බලද්දී සම්පූර්ණ මේ අත මේ අතේ කටේ මුළු ඇඟේම සම්පූර්ණ මුලේ. ඉතින් අපි බය වුණා මොකෙක් හරි අපලා හරි බල්ලෙක් හරි අපලා මොකක් හරි කියලා. ඊට පස්සේ ලඟකලර 10ට විතර ඇති කාලයක් දෙල ස්පීතාලට අරන් ගියා. ස්පීතාලට අරන් ගියාට පස්සේ ඩොක්ටර් ලබල්ලා කිව්වා මේ අපාගෙන තමයි තියෙන්නේ, කවුරුත් මේව කරලා නෙමෙයි සතෙක් කාලවත් අනම් බලන්න නෙමෙයි කියලා. ගසෙහි ඵල ගසට බරක් නොවේ. දෙමාපියන්ටද දරුවන් එසේමයි. බිරිඳකු තම මවගේ තනපුඩුවෙන් කිරි උරා බොන්නේ සංසාරික බැඳීමක් ලෙසින්. එහෙත් ඒ බිරිඳා තමාගේම අතපය සපා කන්නට පුරුදු වේ නම්, තවත් සරලව කිවහොත් අතපය ලේ රසට මස් කැබලි කර කන්නට පුරුදු වේ නම්, ඒ ලෝකයේ කලාතුරකින් සිදුවන්නකි. මේ ඒ කලාතුරකින් සිදුවන්නා වූ සත්‍ය කතාවකි. එන්න පොඩ පොඩම මේ හපන්නම තමයි බලන්නේ. ඊට පස්සේ එහෙම අන්ඩාල් පුරේ අරන් ගියා. අන්ඩාල් පුරේ අරන් ගිහිල්ලා ස්පීතාලට අරන් ගිහිල්ලා එතකොට කවුද ඩොක්ටර්ගෙන නම්මලා මට මතක නැහැ දැන් අවුරුදු ගානක් වෙන හින්දා. ඊට පස්සේ ඒ කට්ටිය රිපෝට් අනම්මලා ගන්න ගත්තා. මේ ලේ අරගෙන මුත්‍රා අරගෙන ඉතින් චෙක් කරන්න ගත්තා මොකද්ද කියලා. ඊට පස්සේ කිව්වා තාම එයාට එහෙම ලේක් නැහැ කියලා. ඊට පස්සේ එයාගේ අම්මා කොහොම හරි සතියක් ඉඳලා ස්පීතාලේ හිටියා. ඒ මුල් ආරම්භයේ ඉඳලා සතියක් ඉඳලා ඒවල ටිකට් කපාගෙන ආවා. එහෙම මොනවන්නේ නැහැ තාම මෙයාට. එතකොට සාමාන්‍ය ඇවිදින්න කරන්නත් නැහැ තව. ඉඳලා ඒවල ටිකට් කපන් ආවට පස්සේ එයාගේ දැන් අර මේ ඇඟිලි දෙකයි මේ ඇඟිල්ලයි තමයි ඉස්සල්ලාම මේ වුණේ. ඉතින් අපි ඒක මේ ගාන විතර බෙන්ඩේජ් කරලා තියාගෙන හිටියා. ආදරණීය දරුපැටියාගේ අම්මා තාත්තා නොවිඳිනා දුක් විඳේ. ඒ උත්තරීතර දරු සෙනෙහස නිසායි. සිත පුරා දෝරෙ ගලා ගිය සෙනෙහසින් මේ පුංචි දරු පැටියා සුවපත් කරන්නට හද්දා පිටිසර ඉඳන් අහිංසක සිත් හෙළූ සුසුම් ඔබට දැනෙනවා නම් ඔබේ දැස තෙත්වනු නොඅනුමානයි. ඊරවසේ කොළඹ ගිහිල්ලා මාසයක් ඉඳ ස්පිතාලේ හිටියා. ඉඳලා මෙයාගේ ඉතින් ඔය මුත්‍රාලේ යන මලංග රිපෝට් අරන් ඉවරලා ආපහු අන්ඩ්‍රාපේට ට්‍රාන්ස්ෆර් කරා මෙයාව. ඊට පස්සේ අන්ඩ්‍රාපෙන් සතියක් ඉඳලා ටිකට් කපන් ගෙදර ආවා. ඊට පස්සේ රිපෝට් වල තිබ්බා සාමාන්‍යයෙන් ස්නායු ආබාධයක් මේ මේ ලක්ෂණ තමයි තියෙන්නේ කියලා ડોක්ටර් ලා කිව්වේ. අවුරුදු එකම ආරය අවුරුදු දෙකක් ඉක් වෙනවා වගේ. එතකොට මාස 5-6ක්ම බෙහෙත් කරගෙන ඉතින් යනවා. ඊට පස්සේ මේක එන්න එන්න ඉතින් හපා ගන්නවා වැඩි ඉතින් පොඩ පොඩ. එයාට ඒක මේ හැපුවා කියලා එයා ඉස්සල පොඩ පොඩ අනන්න ගත්තා. පස්සේ එයාට කිසිම එක ඒක රිදිල්ලක් වෙන්නේ නැතුව ඇති. ඉතින් මේ එන්න එන්න පොඩ පොඩ වැඩි වුණා ඉතින්. ඊට පස්සේ ආයේ ආපහු කොළඹ අරන් ගියා. කොළඹ අරන් ගිහලා ඒ ටිප් එකේ තියන් හිටිය මාස 3ක් කොළඹ. මෙයාගේ අම්මා තමයි හිටියා ගාව. ඉතින් මම මුහුදු ගිහිල්ලා ඉතින් එන්නේ. ඊට පස්සේ තියන් ඉඳලා ඔන්න එතකොට රිපෝට් වල තිබ්බා ස්නායු ආබාධයක් මේ සුසුන් ආවේ ලෙමිට් චෙක් කියලා තමයි. ඉතින් ඒත් ඒ කට්ටිය කිව්වා මේ හපාගෙන ඉන්නලට ඉතින් ඒක සම්බන්ධ නැහැ කියලා.
අපි ඊට පස්සේ අන්ඩර් අපි ආපු ආයුර්වේදරංගේ. ආයුර්වේදරංගේ ලේතන ඩොක්ටර් වෙන්නලා ඉවරලා ආයුර්වේදේ තියාගෙන හිටිය මාස 3ක්. ආයුර්වේදෙන් සිංහල දෙකම් කරා ඊට පස්සේ. සිංහල දෙකම් කරද්දි තේ එන්නෙන් හපාගෙන ඉන්න වැඩි වුණා මිසක් අඩු වුණේ. ඉතින් ඔහම එතන මාස 3ක් තියාගෙන ඉඳලා එතනොත් ටිකට් කපන් එද්දී ඇඟිලි වලින් මේ හරියට නිකම්ම මේ බෑන්ඩේජ් කරන්න ගත්තා. මොකද මේ ඇඟිලි හතරක් පහක් දාගත්ත එක සම්පූර්ණ අත් දෙකටම එක මේ වෙන්න ගත්තා. ඊට පස්සේ අත් දෙකටින් මෙතන බෑන්ඩේජ් කරලා අන්තිමේටම එහින් බෙහෙත් මේව කරලා ඉවරලා ගෙදර ගෙනල්ලා ආයේ කරාපිටියේ හොස්පිටල් අරන් ගාල්ල කරාපිටිය අරන් ගියා. ඒත් මම ලරන් ගිහිල්ලා ඉවරලා එතන ගියාට පස්සේ කිව්වා ඉතින් අන්ඩ්‍රාපේ හොඳ හොස්පිටල් එකක් තියාගෙන ඉඳලා මෙහෙ වැඩි අන්ඩ්‍රාපේ පහසුකම් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අන්ඩ්‍රාපේට ආයේ ගිහින් අන්ඩ්‍රාපේට ගෙනාට පස්සේ ඩොක්ටර්ලා කිව්වේ ස්නායු වල මොකක් හරි මේකක් හින්දා තමයි මේ විදිහට මේ මෙයාට ඇවිදින්න කරගන්නත් බෑ. එතකොට එක තැනම තමයි ඉන්නේ අපි කවන්න පුළුවන් ඔක්කොම කරන්න ඕනේ එක තැන යා. ඉතින් ටොයිලට් කරන්නේ ඔක්කොම කරන්නේ ඇඳේම තමයි. ඉතින් ওই විදිහට තියාගෙන ඉඳලා ආපහු සිංහල දෙකනුත් කරා ඉංග්‍රීසි දෙකනුත් කරා. ඒ කියන්නේ දෙපැත්තෙන් සිංහල දෙකන් තෙල් බෙහෙත් ඒව ගන්නවා. ඉතින් අර හොස්පිටල් වලින් ක්ලිනික් වලට අර යනවා. ක්ලිනික් වලින් එක්සයිස් කරනවා මේ බෙහෙත් දෙනවා ඒ හපා ගැනීමකට කියලා බෙහෙත් ජාතියක් දෙනවා. ඒත් ඉතින් අඩුවක් වුණේ නැහැ මේ එන්න එන්නම. සුද්ධවද හොඳ වෙයි හෙට හොඳ වෙයි කියලා මම ගොඩක් ආසාවෙන් සීනම වාගෙන හිටියේ. පස්සේ මං කවදාකවත් කියලා නෑ සුද්ධෝ ඔයාට ඇවිදින්න බැරි මෙහෙ කියලා. මං කියන්නේ උත්සාහ කෙරුව සුද්ධෝ අපට හෙට ඇවිද්දේ කැරි මෙහෙ කියලා. මං පොළවේ පය ගස්සලා එහෙ මෙහෙ මේ විද්දවත් හිටියා. ඉතින් සුද්ධට මොනවා වුණාද කියලා ලේ කිරි කර දුන් අම්මා කෙනෙක්. සෙනෙහසින් සිත පිරවූ තාත්තා කෙනෙක්. මේ කතාව කෙසේ අසන්නේ දැයි හිතට හැඟෙන දැනෙන දේ කියා දෙන්නට මට වචන ගල්පා ගත නොහැක. එය ඒ තරමටම දුක්බරයි. දුක්බර වුවද සත්‍ය එයයි. මෙහෙ හරි ඉඳලා මෙතෙන් දැනගන් බෑන්ඩේජ් කරා මේ හපන්න ගත්තා. ඊට පස්සේ එයා හැපුවට එයාට තේරෙන්නේ ලේනවා සම්පූර්ණම ආවට පස්සේ දැන් මේ ඇඟිලි වල කෑලි වුණත් අනිත් පැත්ත හැරුණත් එයාට ඒ වෙලාවට පොඩ්ඩක් කෑ ගහනවා. ඊට පස්සේ ඉතින් බෙහෙත් ටිකක් දානවා මේව කරලා පස්සේ ආයේ මෙතෙන් දෙනකම් බෑන්ඩේජ් කරනවා අත් දෙක. බෑන්ඩේජ් කරලා ඉවරලා දැන් නමන්න කරන්න බෑයිලා දහපු අනුරාධපුරය අරන් ගියාට පස්සේ අනුරාධපුරෙන් කිව්වා මෙතන දැන් අපිට මෙහෙම අමාරු මෙයාව දැන් ඒකෙන් තනි කරන්න බෑද. ඇඳේ දැම්මත් මෙහෙම කටින් අරගෙන බෑන්ඩේජ් එක ලේනවා එකින් එක දත් වලින්. ලෑල ඉතින් හපන්නම තමයි උත්සාහ කරන්නේ. අනුරාධපුරයට අරන් ගියාට පස්සේ අන්ඩ්‍රාපෙන් ආව කොළඹැරලි වල මෙතෙන් ඉල්ල මෙතෙන්ට පත්තු දෙකක් වගේ අත නමන්න බැරි වෙන්නේ. එතකොට මේ අත හපන්න කරන්න බෑනේ. පත්තු දෙකක් දාලි වල ආයෙත් මාසයක් ඉදරම තියාගෙන හිටියා කොළඹ. ඉතින් තියාගෙන ඉඳලා ඒ කට්ටිය ඉතින් පරීක්ෂණ තමයි කරන්න. ඉතින් මෙයාට මේ හපා ගන්න මොකද්ද මේකේ මේ හේතුව කියලා. දැන් මේ ටික හපන්න බැරි හින්දා මේ පැත්ත හපන්න ගත්තා තොල. මේ කෑල්ල කොහොම හරි පළවෙනි පාර අල්ලලා තියෙන අල්ලද්දී කෑල්ල මෙහෙම පාත් වෙලා තියෙනවා. දෙවෙනි පාර අල්ලද්දී එළියලා දිනව දෙපැත්තෙන්. ඊට පස්සේ ආපහු ස්පීතාලේ අන්ඩ්‍රාපේට අරන් ගිහලා අන්ඩ්‍රාපේන් ආයේ රිච්චු කරලා තියෙනවා. ඊට පස්සේ මම යද්දි මේ කෑල්ල අයින් වෙලා ඊට පස්සේ බෙහෙත් දාලි කොල්ලා ඒත් අයිතිරිය මාසයක් හරියට මාසෙත් තියන් ඉඳලා රිච්චු එක කොළොම. කොළඹ පුත්තලම් පාරේ මහවැවට ආපු සෙවනැලි නිෂ්පාදන කණ්ඩායම එතනින් ගල් අමුණ කියන ගම හොයාගෙන යන්නට පිටත් වුණා.
එතැන් සිට කිලෝමීටර් 7ක් පමණ ආතැනින් හමුවුණු ගුරුපාරෙන් තවත් ඉදිරියට ආවහම කලමුල්ල කියන ග්‍රාමය අපට මුණ ගැහෙනවා. කඩුපිටි ඔයට මායිම්ම නිස්කලංක තැනක ඔහු ජීවිතය ගෙවනවා. ඒ ඔහු දෑතින් තැනු කඩවර දේවාලයේ. ගමන අපේ කතාවේ ඉතිරිය ඔහු සමඟ. තීරණය කරා මේ ළමයා බේරගන්න මොනවහරි කරලා ඉවරලා මේ කරන්න ඕනේ නේද තමයි මම බෝස්ටින් රට යන්න තීරණය කරා. ඊට පස්සේ කොහොම හරි ලොකු දුවයි මේ වයිෆ් විතරයි හිටියේ ගෙදර. ඊට පස්සේ එහෙම ওই දෙන්න ওই තුන් දෙනාම දාලා ඉවරලා ළමයා සනීප කරගන්න ඕනේ නේද ඕස්ට්‍රේලියාව ගියා බෝට් විනගලා. ඉතින් එහි ගිහිල්ලා අවුරුදු දෙකයි මාස දෙකක් හිටියා. ඉන්දරයි වල්ල කොහොම හරි කරලා ඒ හම්බ කරපු සල්ලිලුත් ලංකාවට එව්වා. ඒ වල ඒච පස්සේ තමයි කට්ටිය මේ දේවාල ගාන ගිහිල්ල වල්ලා. ඉතින් සෙත් සාන්ති කරලා නම්මලම් කරලා ඉතින් මේව කරන්න හදලා තියෙනවා. මං අවුරුදු දෙකයි මාස ගානින් ආය මේ ළමයට අමාරුට ලංකාවට ආවා. ඇවිල්ලා එතකොට ඒ විද්දිත් සෑහෙන දේවල් නැති වෙලා කියන්නේ ළමයට එන්නෙන්න මමවරුකම මේ වැඩි වෙලා තිබ්බේ. සුද්දක තත් එන්නෙන්නම දරුණු තත්ත්වයකට හැරුණා. පස්සේ අපි හැම දේවාලයක් ඩොක්ටර්ලා පස්සේ ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට දේවාල ගානේ ගියා. 2014 12 22 වෙනිදා දේවාලකට. එතකොට ඒ ඇවිල්ලා 109 වෙනි දේවාලට අරන් ගිහිල්ලා ගොල්ලා. ඉතින් තෙල් ටිකක් ගාලා ඒවල 22 වෙනිදා අවස 7 විතර වෙද්දි ළමයාට අමාරු වුණා. අමාරුලා එන ගමන් පෑ 9 ගාන විතරදී සෑහෙන අමාරු වුණා. මම උස්ම ගන්න නම් මනම් පස්සේ 26 වෙනිදා අමාරු වැලි වෙලා කුරුණෑගල දැසත් කාට දැම්මා. 26 වෙනිදා දැම්මා. 27 වෙනිදා උදේ ලවල් එකා මාට ඉදිරියදී තාත්තේ කිව්වා. ඊට පස්සේ එයාගේ අර කටින් කතා කරන්න බැරි වුණාට අර සංඥා තමයි තියෙන්නේ. ඒ වගේ තමයි මේ මගේ ඉල්ලෝ වතුර ටිකක්. ඊට පස්සේ මිස් කෙනෙකුට ගිය පස්සේ කිව්වා යාගේ අර මේව ගහලා තිබ්බේ මේ මැෂින් වල. ඊට පස්සේ වතුර දෙන්න එපා මේ පුළුන් කෑල්ලකින් මේ කටර මිරිකන්න කියලා. ඊට පස්සේ අර මූණට වහලා තියෙන අර උස්ම ගන්න එක ගලවලා ඒ මිස්ම ඇවිල්ලා මට දුන්නා. මම මෙහෙම බින්දු දෙකක් විතර මිරිකද්දි තාත්තා කියලා hina වුණා. ඉතර තමයි ඔක්කොම මේ ගැස් වෙනවා එකපාරක්. එහෙම එයාගේ උස්ම ටික ගියා මේ කුරුණෑගල මේ
විදර් සැට්කාරයගේ තමයි ඉතින් අන්තිම උස්මරිය ගියේ. ආදරයෙන් අම්මේ කියා ළඟ දැවටි, තාත්තේ කියා හිස ඇදකර දැස් හීනිකර ආදරයෙන් බැලු ඒ ආදරයෙන්ම අක්කට තරවටු කළ පුංචි පුතා ජීවිත මගේ සියලු දෙනා අතරගෙන්. අදටත් ඒ පුංචි පුතා නැති පාළුව තනිකම කාටත් වඩා දැනෙන්නේ මේ හිතවලටමයි. මගේ පුතාගේ අවසන් කටයුතු වෙලා මට ඒතකොට දුවට මාස දෙකම ආරයි. ඊට පස්සේ ඉතින් ඒ රාජකාරී වුණාට පස්සේ මම ආපහු දරුවා ගැන ගොඩක් මේ අවධානයෙන් හිටියේ, මොකද අර වගේ තත්ත්වයකට එයි කියලා. ඒ කියන්නේ මේ හුඟක් කට්ටිය කිව්වා ඒ වගේ මේ විචාම තව මේ ළමයෙකුට එනවා කියලා. ඒ විදිහට ඉතින් මමයි අම්මයි දෙන්නම මේ දරුවාගේ අම්මත් ඒ වගේ අවධානයෙන් හිටියේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් එයාට මාස 4 5 6 7 වගේ වෙද්දී එයාට දත් දෙන්න සාමාන්‍ය විදුලි මස් තද වෙද්දිත් අත නිකන් අර යද්දී ඉතින් අපි හරි අවධානයෙන් හිටියා. ඉතින් ඒ විදිහට මේ මෙයත් මේ වෙයි කියලා. ඊට පස්සේ මම මාස 9 විතරේ දත් දෙද්දි වගේම මෙයා දාලා එතකොට මේව කරන්න ගත්තා. ඊට පස්සේ මේ අම්මා කිව්වා මෙහෙමයි මේ මෙයාගෙත් මේ වගේ 15 වෙනව රෝග ලස්සන කියලා. ඊට පස්සේ මම ඒ වෙද්දි දේවල් වල මේ විශ්වාසය සම්පූර්ණ නැතරලා තිබ්බේ. ඊට පස්සේ මම දික්කෝටින් තමයි එතකොට ආපු රැකියාවේ ගියා. යද්දී ඒ කට්ටිය අරෝ ඉතින් දේවාලයකට යන්න ඉස්සලා බාරහාර වෙන්න මේ මාළු අහුවෙන්න එහෙම අපි ඒ කට්ටිය වාරසා කරලා දෙන්න කියලා ඉතින් මේ මහමුදු කීපව කුලවට වළම් වළම් අහුගෙන ඉඳා දේවාල ගැන විශ්වාස කරන්න බැලි තත්ත්වයට මම මේ පත්තලා හිටියේ. මොකද මගේ අර නැති වෙච්ච පුතා හින්දා ඉතින් රැකියාව ගිහිල්ලා අපි රැකියාව අපිට මාළු අහුගුණා. ඉතින් අනිත් කට්ටිය අපි ගත්තියම මං ගිහලා තුනාට ඉතින් බෝට්ටුව ගොඩාවට පස්සේ ඒක කට්ටියට මම කිව්වා මට මේ වගේ ප්‍රශ්න ගොඩක මම හිටියේ. ඊට පස්සේ කිව්වා ඔයා එහෙනම් මේ අපිත් එක්ක යන්න එන්න අර දේවාලට කියලා. ඉතින් මම කොහොම විශ්වාස කරන්නේ නැහැ කියලා මට මේ වගේ සෑහෙන දේවල් වෙලා තියෙන හින්දා. ඊට පස්සේ ඉතින් එයා ඒ ඉතින් කපු මහත්තයා ඉතුරු වෙද මහත්තයා මේ කලමුල්ලේ එයා ගාවට ගියාට පස්සේ ඉතින් මට මං ගිහිල්ලා මේ මං ඉස්සරහටවත් ගියලා ඊට පස්සේ එයා මට කතා කරා මෙහෙම එන්න මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ එයා එකපාරටම මගෙන් ඇහුවා විශ්වාස කරන්නේ නැහැ නේද කියලා ඉවරලා. ඉතින් මං කොහොම මේ වගේ මේ වෙලාවදී ඉන්න මම විශ්වාසම කරන්නේ නැහැ කියලා, දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයා කිව්වා මේ වගේ ඔයාට එක දෙයක් වෙලා තියෙනවා, තව දෙයකට වෙන්න මුල පුරාගෙන යනවා. මොකද ඔයා මං ගැන විශ්වාස කරලා මම මේක නවත්තලා දෙන්න පුළුවන්ද, මේ මම නවත්තලා දෙන්නම් ඔයා මම විශ්වාස කරනවාද කියලා ඇහුවා. මං කෝ ඉතින් මගේ ඇස් දෙකෙන් දැක්කොත් මං විශ්වාස කරව නැතුව මං ඒ කියන්නේ සෑහෙන බොරුකාරව ලහු වෙලා තියෙන නිසා මම විශ්වාස කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුලත්තතත් කිව්වට පස්සේ මගේ සම්පූර්ණ විස්තරය කිව්වා. පළවෙනි පුතා මේ අහවල් තැන හපාගත්තේ අහවල් දේ වෙලා නැති වුණේ කියලා. ඊට පස්සේ ඉතින් එයා එහෙම කීපින්ද පොඩි විශ්වාසයක් ඇති වුණා මට. සංවේද ජනක ඉත්පිත් ඇති මනුස්සයෙක්ගේ ඇහැකින් කඳුලක් නොසිතූ විරු වැටෙන ආකාරයේ කියලා ජනක සිදුවීමක් මේ අනුරාධපුරේ වේරගල කියන කියන්නව ප්‍රදේශයේ තුල ජීවත් වෙලා හිටි මනුස්සයෙන්ට ඇති වෙලා තිබ්බා. මාහට ශක්ති ලැබී තියෙනා වූ මාහට වරන් ශක්තියක් ආරූඪ ශක්තියක් ලැබිලා තියෙනා වූ ඥාති අප්පච්චි මහා කඩවර දේවතාව විසින් ඒ මනුස්සයෙන්ගේ ගැටලුවට ඒ දුක්ඛිත ජීවිත කිසිම අදහසක් නැතුව ඔහේ ගෙවිලා යන සුභහ ධර්මයට වියකිලා දියවිලා යන්ට ගිය ජීවිත ටික කිසිම අර්ථයක් නැතුව මනුස්සයෙන්ට අර්ථයක් දෙන්න මට හැකියා ශක්තියක් ලැබුණා. මට හැකියා ශක්තිය තිබ්බා. ඒ අනුව මම කටයුතු කරා.
බංකුව මට මේ අවස්ථාවේ මට වේදම් කරන්න සල්ලි නැහැ. මම සෑහෙන අසරණලා ඉන්නේ කියලා ඊට පස්සේ කිව්වා හරි මං ඒව දේවල් මම සල්ලි වලට කරන්නේ නැහැ. මම මිනිස්සුන්ට උදව් කරනවා පිට වෙනවා තියෙන මේ වලට මේ ලෙඩ වල මේ හොඳ කරන්නේ. කේවලා ඉතින් ඒ වෙලෙම ඒ කියපු දවසට පහුදා මට ලැහැත් වෙන්න කිව්වා එයා මේ අනුරාධපුරේ එන්න. ඊට පස්සේ බංකුව මේ කවු මහත්තයා මට අරයන්ද මේ වගේ වත්කමක් නැහැ කියලා ඊට පස්සේ එයාගේ වතින් වියදම් කරගෙන මෙහාට ඇවිල්ලා ඉවල්ලා ඒ රාජකාරියේ මේව කරා මේ කියන්නේ මේ මෙතනම තමයි ඇවිල්ලා මෙහෙම ඒ එයා කරපු රාජකාරිය කරලා ඉවල්ලා සාතු කරලා ඉවල්ලා පස්සේ දෙයියනේ කියලා ඉවල්ලා අර තිබ්බ අර ගතිය මේ වුණා. ඊට පස්සේ ආපු මං ආපු දේවාලට ගිහිල්ලා ඉවල්ලා මං කිව්වා ඔයා මේ කරපු එක මට මම මෙච්චර කාලයකට මම විශ්වාස කරේ නැහැ කිව්වා. මෙහෙම ඉතින් මට ගොඩක් මුගක්ම මේ මගේ ඉස්සල්ලා දරුවත් මේ බේරගන්න තිබ්බා ඔයා වගේ කෙනෙක් හම්බුණා නම් ඉතින් මගේ දරුවා දැන් සෑහෙන්න හොඳ තත්ත්වෙන් ඉන්නවා. ඒ මනුස්සය ආවා. ඇවිල්ලා හක්කලා පේනේ ඇසීමේදී මෙන්න මේ වගේ දෙයක් කියලා තිබ්බා. කිසිම අදිස්ථානයක් නැතුව ජීවත් වෙන්නේ මොකද? තමන්ගේ කියන දරු ප්‍රාණයක් නොසිතූ විරු ජීවිතෙන් සමුදෙන්ට උනා නේද? වලගෙන් ඈත් වෙන්න උනා නේද කියන දේ අහලා තිබ්බා. ඒ කුමන කාරණාවක් නිසාද? නොපෙනෙන්නා වූ බලවේගයි කියනා වූ දේවල් තියෙනවායි කියලා මං කිව්වා. අන්න ඒ වලින් දෙයක් මේ දරුවටත් වෙලා තිබ්බා. බහිරව කියනා වූ දෝසාන්තර, යක්ෂයි කියනා වූ දෝසාන්තර, මල ගෙවලයි කියනා වූ දෝසාන්තර තුනක සම්බන්ධතාවයක්, ඝට්ටනයක් මේ හයක් හතරක් නොතේරෙන කිරිසප්පයට ඇති වෙලා තිබ්බා. සංවේදජනක අවස්ථාවක් වුණා. මොකද්ද? ඔබටත් මටත් තේරෙන විදිහට කන් ඇහෙන ඇස් පේන මිනිස්සු විදිහට තමන්ගේ ශරීරය තමන් විසින් විකනවා, කනවා, හපනවා. නොතේරෙන දරුවා මේ අත මෙහෙම අරගෙන මෙහෙම කරලා හපලා මේ මස් කෑල්ල පෙරළුණාට පස්සේ ඒක දිහා බල බල hina වෙනවා. නොතේරෙන දරුවා hina වෙයි. බලන් ඉන්න මිනිස්සෙන්ට අඳුළු වෙනවා. කෑ ගහන්න හිතනවා, විලාප තියන්න හිතෙනවා. යක්ෂයා විසින් ගත්තා වූ රුධිරය යක්ෂයාට ගැනීමට හැකියාවක් නැහැ. දරුවාව පොළඹවන්න ඕන දුප්ත ශක්තිය විසින්. දරුවාට විද්දත් වලින් හපන්න තියෙන ළඟම දෙයි මේ තොල්පට. මේ තොල්පට මේ මුඛේ ආවට තියෙනා වූ තොල්පට. හප හප ඇද ඇද කන්ට සිද්ධ වුණා ලේ වැගිරෙන්ට. ඔබට තේරෙනවා නම්, ඔබට මම මේ කියන දේ තේරෙනවා නම් මදක් හැරිලා බලන්න මේ නොපෙනෙන්නා වූ গুপ্ত ශක්තියෙන්ට කරන්න පුළුවන් මොනවද, කරන්න බැරි මොනවද කියන දේ බලන්න. එතනදී යක්ෂ බලවේග විසින් ඒ නොතේරෙන දරුවව හසුරවලා තමන්ගේ රුධිරය තමන්ගේ මාංශ අනුභවයට. නම් සත්තයි කඩවර තේරුන්ද? ඒ කඩවර සත්ත මාලාවකට තේරුන්ද? දෙයියන්ගේ බුද්දරස්න මුදිනේ පුතේ තේරුන්ද? නම් සත්තකාර ලංකා දීපයට තේරුන්ද පුතේ? කරදේ වලල්ල වට රක්ක කොට තියෙන පුතේ හරියාකාර නම් කඩවර සත්‍යයි පුතේ තේරුන්ද? මුලින් කියන්නා නම් සත්තකාර ලංකා දීපයකට තේරුන්ද පුතේ? මේ ධර්ණි තලයට පුතේ නම් සත්තයි දෙයියගේ ආශිර්වාදය කියලා මුල් දෙවෙනි කොටගෙන සුමන තමන් දිව රාජයාගේ නම් සත්ත පළවෙනි බලයයි පුතේ තේරුම්ද? නම් සත්තයි පුතේ දෙවෙනි බලාකාරය මා සෙනවරත්න මුල් කඩවර දේව තේරුම්ද පුතේ? අපච්චි සත්තාකාර පුතේ තේරුම්ද? නම් සත්තාකාරයි පුතේ මුදම්පත් දෙන්නා වූ තමන්ගේ
ප්‍රාණ කුටුම්බේ තමන්ගේ අසුරෙන් මිදුනා වූයේ දරුවා හරියාකත බාවකත වෙන්න දෙනුතේ භවයකට යන්නත් නාම් සත්තාකාර පුඤ්ඤානුමෝදනාවක් සාදුකාර දීපල ඔක්කොම නාම් සත්තලම සත්තාකාරම් සත්තසුවා නාම් පුතේ ඉන්නව දරු කුටුම්බ රකා ගන්න තේරුඳ නාම් පත්තිනි සත්ත නිතේ තිය රකින්න කියලා පුතේ තේරුඳ ආ සත්තාකාරම් පුතේ ලංකාව තුල සිටින්නා වූ ඇදුරු පාරසවයන් කපු මහත් වෙලා ගාවට ගෙනහිල්ලා දරුවන් දරුවෝ බේර ගන්නට හදලා දෙමාපියන් තුල තිබ්බා වූ සියලුම ශක්තිය ධනවත්කම් පොහොසත්කම් කිසිම දෙයක් බලන්න නැතුව දිනෙන් දිනට කියන්නා වූ මුදල් ගන්න වියදම් කරමින් දරුවා ගොඩ ගන්නට ගත්තා පිටරට ගිහිල්ලා මේ රිපෝට් පෙන්නලා දරුවාට තියෙන ලෙඩේ මොකද්ද කියලා ඇහුවා ලෝකෙම්ම දෙවෙනියයි කිව්වා කෙනෙක් අප්‍රිකාවේ කිව්වද කෙනෙක් ලංකාවේ කිව්වද අප්පච්චි විසින් කඩවර දේවතාවගේ ශක්තියෙන් කියාපු කටයුතු අනුව මම ක්‍රියා කළා. මගේ භූත කර්මය, යක්ෂ කර්මය, එහෙම නැත්නම් සෙක්සාන්තිය මට කරන්න සිද්ධ වුණා. මම ඒක කරා. මම ඒක කිරීමේදී කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිනිස්සෙන්ට වෙලා තියෙන දේ විතරයි මට හැඟුණේ. යනුව කටයුතු කරා. මේ දරුවව මට බේරගන්න හැකියා ශක්තියක් කඩවර දේවතාව හරහා මගේ අප්පච්චිට කරන්න පුළුවන් වුණා. සියල්ල සතුටක් දනවන ආකාරයට නිමා වුණා. එහෙත් එකම එක සතුටක් මගේ හිතේ තියෙනවා. මොකද්ද? කොච්චර සතුටින් ඉන්න පුළුවන් වුණත් මේ ඉන්න දරුවන්ව ජීවත් කරවන්න තරම් ශක්තියක් නැහැ අසරණයි මම නැවත නැවතත් ඔබගෙන් ඉල්ලා සිටින්නේ එහෙම නැත්තම් කියන්නේ මේ දෙමාපියන්ට මේ දරුවන්ට මේ අසරණ වෙලා ඉන්න මිනිසෙයින්ට පිහිටක් වෙන්න පිලිසරණක් වෙන්න පිනක් කරගන්න මහීනියක් තමයි පුතාගේ දානයක් දීලා හොඳින් පිම්පමුණවන්න ඒක කරගන්න ගෙදර මට ඉඩ පහඩුත් මදි ඒ වගේම ආර්ථික තත්ත්වෙන් ගොඩක් අපි අසරණන් තසරණ වෙලා ඉන්නේ සෑහෙන මේ අසරණ හිටිය මගේ පළවෙනි දරුවා හින්දා ඉතින් මගේ දෙවෙනි දරුවා බේරලා දුන්නාට ඒ කවු මහත්තයාට ගොඩාක් පිං කියලා මම අන්තිම වතාවට කියන්න කැමතියි.
ඒකළ මේ අපිට හිරු ටීවක සෙවනලි වැට සටහන්ට අප ඇත්ත කීවය සඳහා අපිට අවස්ථාවල් ලබා දුන්න ගැන අපි හිරු ටීවට ස්තුතින්ත වෙනවා. අයිමියූතයට දුක්වී ජීවිතේ ආපතු හැරිය නොහැක. අතේ මිල මුදල් නොවුනද හිසට වහලක් නොවුනද ඔවුන් මේ දරුවන් වෙනුවෙන් ජීවත් විය යුතුයි. අප ඔවුන් ජීවත් කරවිය යුතුයි. ඔබට ඔවුන් ජීවත් කරවීමේ ඒ අවස්ථාව උදා වී ඇත. ඒ ජීවිත වෙනුවෙන් පෙරමං සදන සෙවනැලි සමග ඉදිරි සතියට.